ඔබට ශක්තිමත් දිනයක් ප්‍රාර්ථනා කරමින් recording.lk YouTube නාලිකාවෙන් අද අපි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ ආකර්ෂණ නීතියෙන් හරියට වැඩ ගන්න 3rd episode එකත් සමගයි. ඒ කියන්නේ 3 වෙනි දිගහැරීමත් සමගයි. ඔබට පළමු වෙන කොටස සහ දෙවන කොටස නරඹන්නට පහසුකම් recording.lk YouTube නාලිකාව වෙතින් මේ වෙන විටත් සපයලා තියෙනවා. ඔබ කල යුතු වෙන්නේ මේ වීඩියෝ එක පහලින් බලන්න episode 1, episode 2 less episode 2ක් පවතිනවා. ඒ episode 2 නරඹලා ඉන් අනතුරුව තමයි ඔබ මේ 3 වෙනි episode 2 බලන්න ඕනේ. මොකද අපි මේ පළවෙනි episode 2 සහ දෙවන episode 2 කතා බහ කළ කරුණු 3 වෙනි episode 2කට අඩංගු නොවන නිසා එහි තියෙන කරුණු මේ 3 වෙනි episode 2 පිළිබඳව අවබෝධය ලබා ගන්නට ඔබට අවශ්‍ය නිසා ඔබ ඒ කටයුතු කරලා 3 වෙනි episode 2 නරඹන්නට අපි ඔබට ආරාධනය කරනවා. එහෙනම් අපි අද දිනේදී කතා බහ කරන්නේ අපි කතා කර මේ ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්නට මූලික කාරණා හතරක් අවශ්‍ය බව. ඉන් පළවෙනි කාරණේට අපි අවධානය යොමු කරා. දෙවන කාරණේ තමයි don't notice give attention. ඒ තමයි දෙවන කාරණේ. ඉතාමත්ම වැදගත් කාරණයක් මේ ආකර්ෂණ නීතියෙන් හරියට වැඩගද්දී මේ ඉතාමත්ම අවශ්‍ය කාරණයක් ඉතාමත්ම වැදගත් කාරණයක් ක්‍රියාත්මක කළ යුතු කාරණයක් බවට එය පත් වෙනවා. දේවල් දකින්න නොටිස් කිරීමට නොව දේවල් වලට අවධානය ඇටෙන්ෂන් ලබා දීමට පුරුදු වෙන්න. ඔබ දකින්න දේවල් නොටිස් කරන්නට දැනුම් දෙන්නට දන්වන්නට කියන කාරණයට නොවේ ඔබ දේවල් දැකිය යුත්තේ. දේවල් වලට අවධානය ලබා දීමෙන් තමයි ඒ කටයුත්ත නිරීක්ෂණය කර යුත්තේ. එහෙම නැතුව නිකරුණේ දකින්නම් වාලේ දැකලා ඒ දැනුම් දීමකට තොරතුරු යැවීමකට නොවේ ඔබ කටයුතු කරන්නට ඕනේ. ඉතින් ඔබ ආකර්ෂණ නීතියෙන් හරියට වැඩ ගන්නට මේ ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙන්නේ මේ අවධානය ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරද්දී ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වෙන නිසයි. ඔබ මේ ආකාරයට හිතන්නකෝ. ඔබ හිතන්න තද පෑවිල්ල තියෙනවා. තද පෑවිල්ලක් සහිත පරිසරයක එහෙම නැත්නම් තද පෑවිල්ලක් සහිත දිනයක් ඔබට අද දිනේදී උදා වෙලා තියෙනවා. ඉතින් මේ තද පෑවිල්ලත් එක්ක ඔබ දන්නවා ඒ තුළ ගැබ්බෙන හිරු රශ්මි ප්‍රමාණය එහෙම නැත්නම් උෂ්ණත්වය කොතරම් දැනෙනවද ඔබේ ශරීරයට කියන කාර්යය ඔබ දන්නවා. ඒ රස්නේ ඔබ දන්නවා. එතකොට ඔබට එළියටවත් බහින්නට අපහසු මොහොතක් ගැන හිතන්නකෝ. ඔබට ඒ එළියටවත් බැහැ ගන්නට බෑ. ඒ තරම්ම මේ හිරු රශ්මිය අති තීව්‍රයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් ගැන හිතනකොට ඔබට හිතෙන්නේ කුමක්ද? ඔබට විවිධාකාර සිතුවිලි මේ අවස්ථාවේදී පැන නගින්න පුළුවන් මේ අධික හිරු රශ්මියත් එක්ක. ඔබට හිතෙන්න පුළුවන් මේ යව්වේ කොහොමද එළියටවත් බහින්නේ කියලා ඔබට හිතෙන්නට පුළුවන්. හැබැයි ඔබගේම පවුලේ තවත් අයෙකුට තවත් ආකාරයකට මේ දැනෙන මේ දකින මේ තත්වය වෙනස් ආකාරයකට දකින්නට පුළුවන්. ඒ පවුලේම අයෙකු හිතන්නට පුළුවන් මේ තද අවුව කාලෙදී කොහොමද මම මග ඇරුණු වැඩක් ඉටු කරගන්නේ. මට එළියට බාහිරට බහලා වැඩක් කරගන්නට බෑ. නමුත් මම කොහොමද මම මගේ මග ඇරිච්ච වැඩක් ඉෂ්ට සිද්ධ කරගන්නේ කියලා ඔබ එක්කම කටයුතු කරන ඔබගේ පවුලේම අයෙකුට හිතෙන්නට පුළුවන්. ඉතින් බලන්න එකම දේනේ මේ පරිසරයේ සිදුවෙන එකම දේනේ. නමුත් පුද්ගලයන් දෙන්න දැකපු ආකාරය පුද්ගලයන් දෙදෙනා නිරීක්ෂණය කරපු ආකාරය එකම ආකාරයට නොවේ. එකම පරිසරය නමුත් දෙන්න දෙවිදිහකට තමයි ඇටෙන්ෂන් එක ලබා දෙන්නේ. තමන්ගේ අවධානය සහ තමන්ගේ අවධානය ක්‍රියාත්මක කිරීම කියන කාර්යයන් කරන්නේ එකම ආකාරයකට නොවේ. ඉතින් ඒ නිසා මේක බොහොම සුවිශේෂී කාර්යයක් බවට පත් වෙන්නේ අන්න ඒ හේතුව නිසයි. දැන් මේ විදිහට අපි කල්පනා කරනකොට අපි හිතන්නට ඕනි අවධානයෙන් යුතුව කටයුතු කරන්නේ කොහොමද මේ අපේ දකින දේ අපිට සංනිවේදනය වෙන දේ අපිට පරිසරයේ අවශ්‍ය දේ දකින්නට අවශ්‍ය දේ කොහොමද
මේ අපි අවධානයක් යොමු කරලා මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මෙය ප්‍රධාන දෙවන කාරණයේ බවට පත් වෙනවා. ආකාශනයේ නීතියෙන් හරියට වැඩ ගැනීම කියන කාර්යයේදී මේ don't notice give attention කියන එක ඉතාමත්ම වැදගත් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා කිසි ලෙසකින්වත් මේ අවධානය කියන එක ඔබ අඩු නොකරගෙන තමයි මේ ආකාශනයේ නීතියෙන් වැඩ ගැනීම කියන කාර්යය ඔබ ඉෂ්ට සිද්ධ කරන්නට අවශ්‍යතාවය පවතින්නේ. ඔබට මේ ආකාරයට පරිසරයේදී හමුවන විවිධ සිදුවීම් ගැන හිතන්න. ඔබට හමු වෙනවා සමාජයේ ඇවිද යන විටදී විවිධ පුද්ගලයන්. ඉතින් ඒ පුද්ගලයන් පිළිබඳව don't notice give attention. තාමත්ම වැදගත්. අපේ පරිසරයට සේම පුද්ගලයන් අන්තර් සම්බන්ධතාවලදී පුද්ගලයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව අපි හිතද්දී පුද්ගල ආරක්ෂාව ගැන හිතද්දී අනිවාර්යයෙන්ම give attention කියන එක තාමත්ම වැදගත්. කොයි විදිය පුද්ගලයේද මේ පුද්ගලයා අනාරක්ෂිත හැසිරීමක් සහිතව හැසිරෙන පුද්ගලයෙක්ද එතකොට එවැනි ආකාරයක එය සමාජයට යම් කිසි විදියකින් ගැටලුවක් වෙන්නට පුළුවන්ද එහෙම නැත්නම් වෙනත් ආකාරයක ත්‍රස්තවාදී හැසිරීමක් සහිත පුද්ගලයෙක්ද ඉතින් අනිවාර්යෙන් මේ don't notice give attention එක අපි පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් අපේ ආකර්ෂණීය නීතියෙන් හරියට වැඩගද්දී මේ කාර්ය මේ විදිහටම අපේ ජීවිතත් එක්ක එකතු කරගන්නට ඕනි. ඉතින් ඒත් සමග අපි යම්කිසි ක්‍රීඩාවක නිරත වෙනවා කියලා හිතන්නකෝ. අපි ක්‍රීඩා කරන්නම් වාලේ ක්‍රීඩාව යොමු වුණොත් එහෙම නැත්නම් ඒ ක්‍රීඩාවේ නිරත වුණොත් එහෙම අපේ අවධානය ගිලිහුණොත් එහෙම ක්‍රීඩාවේ ජයග්‍රහණය අපිට අතපසු වෙන්නට පුළුවන්. ඒත් සමග අපි ක්‍රීඩාවේ අපේක්ෂිත ඵලයන් වලට අපේ යම් දෙයක් අපි අපේක්ෂාවෙන් එහෙම නැත්නම් පුණුව අපේක්ෂාවෙන් අපි ඉදිරි තරඟ ජයක් වෙන්න ලබන පුහුණුවක් විදිහට මේ ක්‍රීඩාව යොදා ගන්න වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර ඇටෙන්ෂන් එක නැති වුණොත් එහෙම ප්‍රතිවාදී ක්‍රීඩකයා අපිව අභිභවයන්න පුළුවන්. අපිට අපි උදාහරණයක් ක්‍රිකට් ක්‍රීඩාවේ යොමු කරන පන්දුවට අපි ඇටෙන්ෂන් එක නොදා අපි ඒ සාමාන්‍ය පරිදි අපි කිසිම අර නොටිස් කිරීමක් විතරක් පමණක් කරලා අපි පන්දු වේම කරොත් එහෙම ඇටෙන්ෂන් එක නැති වුණොත් ප්‍රතිවාදියාට ඒ පහසු පන්දුවක් එන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට මේ ඇටෙන්ෂන් එක ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වෙනවා. අපි හිතන පතන ආකාරයේ පවා අපිට වෙනස් කරන්නට අපේ පරිසරයේ සිද්ධ වෙන දේවල් වලට අපි අනුගත වෙලා නමුත් අපේ අරමුණට බාධාවක් නොවන ආකාරයේ පරිසරයේ සිද්ධ වෙන දේ අපිට කොහොමත් වෙනස් කරන්නට යන්න බැහැනේ. ඉතින් මේ පරිසරයේ සිද්ධ වෙන දේ ස්වභාවික පරිසරයත් එක්ක සිද්ධ වෙනවා. නමුත් අපි මේ පරිසරයේ තියෙන සිද්ධිදාමයත් එක්ක අපි හිතන පතන ආකාරයේ වෙනස් කරන්නට පුළුවන්. අපි වැස්ස කියන දේ ගැන අපි හිතුවොත් එහෙම වැස්ස කියන දෙයට අපි කොහොමද ඇටෙන්ෂන් එක දෙන්නේ? එතකොට ඒ ඇටෙන්ෂන් එක දෙන එක පුද්ගලයා A කියන පුද්ගලයා ඇටෙන්ෂන් එක දෙන්නේ එක විදිහකට B කියන පුද්ගලයා ඇටෙන්ෂන් එක දෙන්නේ එක විදිහකට. එතකොට ඒ වැස්ස කාලයේ සීමාවේදී ක්‍රියා කරන ආකාරය පිළිබඳව A ක්‍රියා කරන්නේ එක ආකාරයකට B කියන පුද්ගලයා ක්‍රියා කරන්නේ තවත් ආකාරයකට. ඉතින් මේ විදිහට තමාගේ ඇටෙන්ෂන් එක කොයි විදිහටද තමාගේ කාර්යයට යොදවන්නේ කියන දේ ඉතාමත්ම වැදගත් වෙනවා මේ ආකර්ෂණීය නීතියෙන් හරියට වැඩ ගැනීමේ කාර්යයේදී. ඉතින් මේ ආකාරයට ඔබගේ ජීවිත පිළිබඳවත් ඔබ හිතන්න. මේ ආකර්ෂණීය නීතිය කියන දේ මේ සුවිශේෂී නීතිය ඔබ පාවිච්චි කරද්දී ඔබ අනිවාර්යයෙන්ම අවධානය කියන දේ ඔබ යම්කිසි අපේක්ෂිතයක් එහෙම නැත්තම් ඔබ ආකර්ෂණය කරන්නට අපේක්ෂිත දෙයක් ඔස්සේනේ ඔබ මේ ආකර්ෂණ නීතිය ඔස්සේ උත්සාහය ගන්නෙ ඔබ අවධානය යොමු කරන්නේ අන්න ඒ අවස්ථාවේදී ඔබගේ අවධානය ඒ වෙතම තබා ගැනීම ඉතාමත්ම අවැසි දෙයක් සුවිශේෂී දෙයක් බවට පත් වෙනවා. ඉතින් ආකර්ෂණීය නීතියෙන් හරියට වැඩ ගැනීම කියන කාර්යයේ ඉෂ්ට කරද්දී මේ ඇටෙන්ෂන් එක ඔබ නිරන්තරයෙන් පාවිච්චි කරන්නට ඕනි. ඉතින් අද දිනේදී අපි ඔබට කතා බහ කරපු සාරාංශගත පණිවිඩය ගැන අපි අවධානය යොමු කරා. මේ don't notice give attention වලින් අපි දකින්නට ඕනි අපි අවධානයෙන් යුතුවයි. අපි දකින දේ නිරීක්ෂණය කරමින් නොටිස් කරන්නට යෑම තේරුමක් නැහැ. ඉතින් එය උදාහරණයකට අපි ගත්තොත් මේ තද පෑවිල්ලක් එළියට බහින්නවත් බැරි අවස්ථාවක පුද්ගලයන් දෙදෙනෙක් එකම පවුලේ දෙන්නෙක් හිතනවා වෙන්නට පුළුවන් එක අය මේ එළියට බහින්නේ කොහොමද මේ තදවුවේ කියලා තවත් කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් මං මට අතපසු විච්ච වැඩේ කොහොමද මම මේ කාලය තුළ නිමා කරගන්නේ කියන කාර්යය. ඉතින් මේ විදියට හිතන්නට මේ විදිය දකින්නට
මේ ඇටෙන්ෂන් ලබා දීමේ ආකාරයේ සුවිශේෂී වීමයි හේතු සාධක නිර්මාණය කරන්නේ. එහෙනම් අපි ඔබට මේ ආකර්ෂණීය නීතිය හරියට වැඩ ගන්න වැඩසටහන් මාලාවේ මීළඟ දිගහැරුම ඒ කියන්නේ හතරවන එපිසෝඩ් එක ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ දිගටම රැඳී සිටින්න recording.lk YouTube නාලිකාවත් එක්ක ඔබට ජයග්‍රහී දිනයක්.